සිරිකුත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. 200 හමාර වෙලා තියෙන්නේ ජනතාව මැතිවරණයක් ඉල්ලනවා. තමුන්ලාන්සල දකින්න තිය එදා පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි කතානායක තමයි තුංගොල්ලම මැතිවරණයක් ඉල්ලීම සාර්ථක කෙරුවා. එක්සත් ජාතික පක්ෂය එදා කෘත්‍යාධාරි මණ්ඩලයේ පැහැදිලිව තීරණයක් ගත්තා. පාර්ලිමේන්තුව ඉස්සරහා හැරලා ජනතාවට අවස්ථාවක් දෙන්න විශ්වාසය තියෙන්නේ කාටද කියලා පෙන්නන්න. අගමැතිතුමාට අගමැති වෙන්න වරමක් නැහැ කියලා. නමුත් තමුන්නාන්සේලා දන්නවා පසුගිය ජනාධිපතිවරණයේදී දිනසීය වැඩසටහනේදී අපි පැහැදිලිව කියලා තිබ්බා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණාම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙනවා. ඉතින් අපේ ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙල විපක්ෂයද කකුලෙන් අදි අපිට තියෙන ජනතාව ඉස්සරහට ගිහිල්ලා ජනතාව කැමැත්ත ගන්න. මේ රටේ ඉතිහාසයේ එහෙමයි වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයක් ඉවර වෙච්ච ගමන් ඒකට අනුකූලව යන පාර්ලිමේන්තුව පත් කරන්න ජනතාව ඡන්දෙකට අපි ජනාධිපතිතුමාට කියනවා එතුමාව පත් කරන්න එක්සත් ජාතික පක්ෂය අපේ සම්පූර්ණ ශක්තිය සහයෝගය දුන්නා. අපි විශ්වාස කරනවා එතුමා එක්සත් ජාතික පක්ෂය දුන්න සහයෝගයේ ශක්තිය ගැන එතුමා දන්නවා. අපි දැන් ඉන්නේ ඉක්මනටම කො අපි අප්‍රේල් 23 වෙනිදා මේක විසඳන්න අපි අපේ පොරොන්දු පත්‍රයේ තිබ්බේ. ඉතින් මේක ඉක්මනට විසඳන්න කියලා අපි ඉල්ලාසෙ. මෛත්‍රී කාල සිරිසේන ජනාධිපතිතුමාගේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ සංයෝගයේ මුකුත් විනාශයක් වෙලා නැහැ. නමුත් සමහර අය විපක්ෂයේ උදවිය උත්සාහ කරනවා මේක. එතන නමුත් දෙන්න බොහොම අවබෝධයෙන් මේ කටයුතු කරනවා.